විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන තොග නොලැබී යාම හමුවේ මීට දින කිහිපයක සිට දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා. ඒ හේතුවෙන් කලාප හතරක් යටතේ විදුලි තාවකාලිකව විසන්ධි කිරීමටද පසුගිය සති කිහිපයේදී සැලසුම් සකස් කර තිබුණා. මේ අතරතුර අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඉන්ධන තොග ලබා ගත්තද එලෙස ලබාගත් තොග අද පස්වර වන විට අවසන් වෙති වෙනවා. මේ හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම සඳහා විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් IOC ආගමේ මෙරට නියුජිතින් සමග අද පෙරවර වේ සාකච්ඡාවක්ද සිදු කරනු ලැබුවා. මේ සාකච්ඡාවේදී ඒගොල්ලෝ අත මේ මොහොත වෙනකොට එහෙම වැඩිපුර ඉන්ධන තොගයක් නැහැ. මේගොල්ලොත් එක්ක දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කරන්න සිදු කරා. දැන් අපි ඊට වඩා වෙනත් ප්‍රතිකර්මයක් ගත්තා. ඉන්ධන නවත්වනවා කොළඹ වරායේ දේශාත්තාව ගෙනාපු අපි දැන් ඒකට මහා බැංකුවේ කබ්‍රාල් මැතිතුමත් එක්ක මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරා යනවා. ඒ දෙන්නව එළියට ගන්න. මේ දෙන්නව ගන්න පුළුවන් වුණොත් අපිට महाजन धनवाद कर මෙතර ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙවන විට මුහුණ දී තිබෙන මුල්්‍යමය අර්බුදයේ සැලකිල්ලට ගනිමින් ඊට අවශ්‍ය තවත් ණය පහසුකම් ලබා දීමට ඉන්දියාව තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දීමට අදාළ අනුමැතිය ඉන්දියා රජය ලබා දී ඇති බව සඳහන් කරමින් ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා වෙත දැනුම් දී ඇති බවයි එහි වැඩිදුරටත් වෙන්නේ. මේ අතර ඉන්ධන නොමැතිව එනහිට තිබූ සබ්ගස්කන්ධ විදුලි බලාකාරය සඳහා අද දිනය තුළ ඉන්ධන තොග නිදහස් කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා. මේ අතර විදුලි ඉංජිනේරු සේවා සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ විදුලි සැපයීමට අවශ්‍ය ඉන්ධන තොග නොලැබී යාම හේතුවෙන් වෘත්තීය සංගම් මෙලෙස අදහස් පළ කළා. ඉතාමත් භයානක ප්‍රකාශයක් ගාමිණී ලොකුගේ මහත්තයා කළා. IOC සමාගම සමග යටි කිවිසුමක් තියෙනවා. ඊයේ කටින් පැන්නා ඇමතිවරයාගෙන් අපි IOC ගත්ත එකද සාකච්ඡා කරනවා කියලා. ඊයේ කිව්වා අද තෙල් සාන්තාත් එක සාකච්ඡා කරනවා කියලා. අනිත් පැත්තෙන් ගම්මපිල මහත්තයා කියනවා අද සාකච්ඡාවට අපි යන්නේ අපි අයිම සාකච්ඡාවක් දන්නේ නැහැ සාකච්ඡා කරන්නේ නැහැ කියලා. මේ ජන ජීවිතය තමයි මේගොල්ලෝ අද අවුල් කරමින් යන්නේ. විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දීම ආරම්භ කරපු කාලයේ සිට බැඳී ඉන්නවා අකණ්ඩව විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දීමට. මේ අර්බුදය ඇති කරේ බලශක්ති ඇමති. ඉන්ධන ටික ගේන්න නිවැරදිව ඩොලර් කළමනාකරණය කරගන්න බැරිව රඟ දක්වන प्रधान कार्यालय මුලින් මේ ව්‍යාජ සාමාන්‍ය අධිකාරීවරයාගෙන් දැනවන්න ඕනේ අපිට දවස් ගණන් ඉන්න බෑ අද මෙයන්න ඕනේ අද මෙයන්න ඕනේ අද කියනනම් අපි හෙටින් අකුරට වැඩ පටන් ගන්නවා දවස් කීපයකින් අපි වර්ජනයකින් මේ කෙලවර කරනවා මේ අතර විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍ය අධිකාරීවරයා සහ ඔහුට සහාය පළ කරන විදුලි සේවකයන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලි ඉංජිනේරු සංගම් සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් පළ කළා. తాවකාලිකව තමයි මට පත්වීම දීලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මට මේ මම ඒක දැනගෙන ඒක කැමැත්ත ප්‍රකාශ කරලා තමයි මේ තනතුර ආවේ. ඒක නිසා මම මේ සදාකාලිකව මෙතන ඉන්න අවිල්ල නැහැ. නමුත් ස්වාමි නියෝගයකට අනුව මේ පත්වීමක් දෙන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ මට ආරාධනයක් කරපුවා මම ඒක පිළි අරගෙන ආවා. මේ හැබැයි මේ තනියෙ තියෙන ප්‍රශ්න ගැන නොදැන මාව දෙයක් නැතුව ආවා කියන්නේ නැහැ මම දැනගෙන තමයි ආවේ. ඉතින් මම හිතන්නේ වෙන කවුරුත් මේ වෙලාවට එක ගන්න කැමති වෙයි කියලා.